අයිබෝන් දුවේ පුතේ ඉතින් අදත් ETV TP සමග අලුත් වීඩියෝ එකක් අරගෙන ඔන්න එනවා මම ඉතින් අද දවසේදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ පිස්ටන් එක නැත්නම් පිස්ටන් එකලසක් ගැලවීම කියන ප්‍රැක්ටිකල් එක හැබැයි පුතේ මේ ප්‍රැක්ටිකල් එක කරනකොට ගොඩක් දීර්ඝ වෙන නිසා මම ඉස්සෙල්ලා දවසේදී මේක දවස් දෙකකට කරන්නයි බලාපොරොත්තු පළවෙනි දවසේදී ඔයාලත් එක්ක ලෑස්ති වෙන්නේ මේ සඳහා අවශ්‍ය විශේෂ ආයුධ සහ උපකරණ මොනවද කියන එක බලන්න. ඉතින් ඒ සඳහා විශේෂ ආයුධ සහ උපකරණ කීපයක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ අතරින් දැන් මගේ අතේ මේ තියෙනවා පිස්ටන් 11ක්. මේ පිස්ටන් 11සේ මේ මුදු අගුරු කියන නැත්තම් ලොක් එක මුදු අගුරු ගලවා ගන්න අපිට අවශ්‍ය වෙනවා පුතේ මුදු අගුරු අඬුවක්. හරිද? මුදු අගුරු අඬුවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට පේනවා මේක ටිකක් විශේෂයි අඬුවක් වගේ වුණාට මේක තියෙන්නේ තුඩවල් දෙකක් මේ තුඩවල් දෙක ආධාරයෙන් මෙන්න මේ තියෙන ලොක් එක අපිට පහසුවෙන් ගලවා ගන්න හැකියාව ලැබෙනවා ඊළඟට අපිට මෙන්න මෙයා වැදගත් වෙනවා මෙයා තමයි පිස්ටන් වලලු අඬුව කියලා අපි හඳුන්වන්නේ පිස්ටන් රින් එක්ස්පෑන්ඩර් කියලාත් අපි මෙයාට කියනවා මොකද මේක ආධාරයෙන් මෙන්න මේ පිස්ටන් වලලු ගලවා ගන්න අපිට හැකියාවක් තියෙනවා භාවිතා කරන හැටි ඉස්සරහට සාකච්ඡා කරන්න ඊළඟ මුතිය අපි මේ පිස්ටන්වත් එකලසේ තියන ඇන ඇන මුරිච්චි කියන. ඉතින් ඒ සඳහා අපි වැඩගත් වෙනවා පෙට්ටි අතුරු කට්ටලයක්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ පෙට්ටි අතුරු කට්ටලයක් ඒ සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට විශේෂම දේ තමයි මේ පිස්ටන්වත් එකලස සමිකිරීමේදී මේ ඇන අපිට අවශ්‍ය ගන්නට තද කරන්න බෑ. මේ ඇන નિયમિત ව්‍යවහාරයකට අනුව තද කරන්න වෙනවා. ඉතින් මේ ව්‍යවහාරයකට අනුව තද කරන්න අපිට අවශ්‍ය වෙනවා ව්‍යවර්ත රෙන්චියක් එහෙම නැත්නම් ටෝක් රෙන්ච් කියන උපකරණය. මේ තමයි ටෝක් රෙන්ච් කියන උපකරණය පුතේ. මේ උපකරණ විවිධ ප්‍රමාණයෙන් විවිධ අගයන් වලින් ඔයාලට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ එක්තරා එක වර්ගයක් එක නිෂ්පාදිත සමාගමක් විසින් නිර්මාණය කරපු වර්ගයක්. ඉතින් මේක භාවිතා කරලා අපිට නිෂ්පාදකයා දීලා තියෙන අගයටම ඇනමුරිච්ච තද කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ස්පෙෂල් ටූල්ස් ටික ඔයාලට අවශ්‍ය වෙනවා විශේෂයෙන් මතක තියාගන්න මේ ව්‍යවර්ත රෙන්චිය භාවිතා කිරීමේදී ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී අනිවාර්ය ලකුණු 10ක් හම්බ වෙනවා මොකද ව්‍යවර්ත රෙන්චිය පාවිච්චි කරන හැටි වගේම මේ ව්‍යවර්ත රෙන්චිය භාවිතා කරලා අගය කියවා ගන්න හැටි නැත්නම් මේකට තියන්න ඕනි ව්‍යවර්තය සකස් කර ගන්නා හැටි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනි ඒ ලකුණු 10 ගන්න. ඒක නිසා හොඳට බලාගෙන ඉන්න පුතේ ඊළඟට අවශ්‍ය වෙන ඩේට් එක නැත්නම් අපි ඊළඟට කතා කරනවා මේකෙදි කොහොමද මේ ව්‍යවර්ත රෙන්චිය භාවිතා කරන්න කියන කාරණේ. ඊට අමතරව අපිට මේ පිස්ටන් එකලස සවි කරගන්න නැත්නම් මේ ගලවනකොට පුතේ එහා මෙහා දුවනවනේ. ආ මේක සවි කරගන්න අපිට අවශ්‍ය වෙනවා දඩුවනුවක්. ඉතින් ඔන්න ඔය කියන උපකරණ කට්ටලේ අපිට තියෙනවා නම් මෙන්න මේ පිස්ටන්වත් එකලස සම්බන්ධ ප්‍රැක්ටිකල් තුනක් විතර අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී එකින් එක සාකච්ඡා